කහදම කරන්නේ භික්ෂූ වෙනකවර භික්ෂු. දුගහිතන් සුත්තන් තම් පරිියාපන සූත්‍ර ඉගන ගනිවවා සූත්‍ර ුද්ධජනිකින් සූත්‍ර සූත්‍රය. එතර මෙන සූත්‍රයන් ඉගෙන ගන්නේ වැරදි විදිහට හරියට නමේ දු්ගාහිතතා මනාව නිමි පිළිවෙලට නෙමි ද මංර කියන්න නිතන අරහි කැල්ලයි මෙිහි කෙල්ලයි, අරපොතිින් කැල්ලයි අර සූත්‍රය කැලයි මේ සූත්‍රයෙන් කෙල්ලයි අර සපදායෙන් කෙල්ලයි, අර පරම් පරාවෙන් කෙල, අරපිටකින් කැල්ලයි, මේ පිතකෙන්ැ කැල්ලයි ද මකොට වෙන්නේ. අර දැමංගබට නිතරනම ෙන මුල මැදාක සුන්දර ධර්මයක් දේශනා කරය බුදුරන් වහන්සේ. එකට හලන්න දේවල් නෑනේ.ඒ අර්ථවච්‍යන සහිතයයින අපි ඒ පරියාය ඒ පරියාය ඒවිද දිගන ගන්නඕන. එකමතු ඒ පරියා තවපතකින් කෙල්ලා අරපතක කෙල් තව කෙනෙ විග්‍රහගින් කැල්. ඒ මිහෙම කරලා හරියන්න නේ ඉරඟට මේ සූත්‍රය ඉගෙන ගත්තර පස්සේ සූත්‍ර සූත්‍රය ඉගෙන ගත්තර පස්නේ ඒ සූත්‍රයේ තියන අගින් කෑල්ල කරගන ප්‍රස්්න කරන්න පටන් ගන්න මැදිින් ගන්න මේ මුල මැදාග සුන්දර බව අමතකෙනවා මෙන්න මුල මැදාග සුන්දර බව මෙන්න මේ විදිහට ඒගෙන ගන්න තියෙන්නේ වැරදි විදිහයට ඉගෙන ගන්නවා කියන්නේ මකද වෙන්නේ වැරදි විදිහට ඉගෙන ගන්නඩ යන කොටම දුන්නේෙක් හිත්තේහි පදවැැං්ජනේ පදවැං්ජන වැරදියට ගන්නේ. පදවැං්ජන නේද. මං උබොට නිතරම කියරදිල තියනවා. පදවැං්ජන වැරදියටට සූත්‍ර ඉගන ගන්න කොට වැරදි විදිට පදවැංජන වැරදියට ගන්න කොට වවිහස වෙන විනාසය. ඔහු සාසනයේ විනාස කරනගෙන. පදවැං්ජන වැරද නොත් එහෙම. දුන්නක් කිිත් අස ික්ේ පද වැංජනස්ස අත් ෝපි දුන්නෝ පද වැං්ජන රදියට ගත්තනට පස අර්ථය වරදිනවා. අර්ථය වැරදියට ගන්නේ. අරථය වැරදියට ගන්නවා මෙන්න මේක කියන පලවෙනිි කාරණාව දහර මේ විනාසවෙන් අතුරුදහන් එන්න හේතුවන්න. ඉසින් ඇයිමික පිළිවෙලක් පෙන්නලදිලක ලස්සනට මෙන්න මේ පිළිවෙල මේ ආකාරය ඒ විදිහයට ඉගෙන ගත්තේ නැත්තං අර්ථය මතු වෙන්නේ සම්පූර්ය ගරදි ඉතර පලනි කාරණමකක්ද වැරදි විදිට ධර්මය ඉගෙන ගන්නමින් පදබැංජන වැරදි විදිහයටන්න පදවැං්ජනයන් වැරදි විදිහයට ගන්න. එහ පිළිවෙට ඒ වියට ග ගන්නේ නෑ. ඔබ හොඳ ේරුම් ගන්නඩ ආය දවසක ග මගින් ගොඩක් ්‍රශ්ණ කරනවා කෑලි චෑලි අරගන අහනකොට මට මම කිව මොක සූත්‍රය මුල දවඔය කතා කරන්න ඔය දේශනාව පිළිබලද ඕක ර කල වෙනක කරන්න ද න ක පද පිළිල හොමද ඔබ එතකොට මොකද කරල දන් අනි ශාසනය විනාස කරන දිර කටි උත්තක් කරල. ඒ නිසා ඕක ඒක කරන්නමෑ ඔොන පළවෙනි කාරණාව. දෙවැනි කාරණාව තමයි. නජා ික්ේ ික්ු දුබවාහතති ෝවජර්ස්ස කරණයහි දම්මෙහි සමන්නාගත අක්කමෝ අපදක් කන ගාහින අනුසාසන්. අයම් භික් දතිියෝ දම්මෝ සද්ධම්ම සසම්මෝසා සම්මෝසාය අන්තර්ධානාය සංවතති. ඔබට නිතරම් පැදිිකන මේ ශාසනය පවතින ආචාරක ගෝල සම්බන්ධයක් එක්. මේ ශාසනයේ පවති සම්පූර්ෙන් කල්යානමිත්‍රය මත. එහම රැතුනුත් මේ සාසනය පවතින්නේ නෑ සාන පවතින්නේ. මේ දහරම මේ තියෙන්ෙ සිකරම බ්‍රහ්ම ජයයාාව ස කලේ ම් ්‍රහ්මජයන ජතන් කලන ිතතා එකට මේක විනාස වෙනවනම් ශාසනය පවතීද මේ කල්්‍යයානම ත සම්බන්ධතාවේ විනාස වෙනවනම් එකන්නේ සකලේ දම් ්‍රහම චරය ජතන් කලන් ජතාක මේ මේක විනාස වෙනවානම් මේ අතර දහන් වෙනුවන ශාසනය පවතීද පවතින්නේ නෑ ඔන්න කියනෝ මකක්ද කීකරනේ කීකරු කරන කරුණ වලි ුත්නේ එ කකර කරනරුණු කටරවෙන්නට ඕන. කීකරුණේ කීකරු කරන කරුණුවලින්න්නේ. පැදකුණු කරලා පිළිගන්නේන අනුසාසනාව. අපටඕන අපගේ ප්‍රශ්න කතතා කරන ට මෙහෙමයි ට මෙහමයිට තමන්ගේෙද ඉස්මතු වෙන්නේ. තමන්ගේ හැකිී මස්මතු වෙන්නේ ඒක්කෝ තමන්ට වැදවගත් වැඩක් එන්න පුුව මන්ගේ අසනීපයක්ෙන්න්න පුළුව තමන්ගේ තවමුණුහරවෙන්න පුළුවන් මංගෙ දේත මයිස්මතු වෙන්නේ මේ ආචාර ගෝල සම්බන්ධ තාව ව කල්්‍යයාන මිත්‍ර. සම්බන්ධතාවය විනාස කරන විදිහෙන තමන් කටයුතු කරනවා. මොකද මේ වෙන්නේ. ශාසනය විනාස කරන ධර්මය විනාස කරන අතුරද ගගන්න ඔය.ඒ දෙවැනි කාරණාව. මෙන්න මේ සම්බන්ධ තාවය ඒ විදිහයට පවතින නැත්ත. පැදකුණු කරලා පිළි ගන්න නැති. අකීකර කීකරු කරන කරන කරනු කරුණු ලන්න හෙරුණු ප්‍රකට වවෙන්න මකරුරු කකරු ප්‍රකට වෙන්නේ. ගළු කල පි නමති මන්ගේ තමන්ගේ එක තම එක වෙලා තියනන්නේ මොනවවා හරි කාරණාව. අන්නේ එක එක වෙලා යිස්මතියෙනවා මේ කල්යාන මිත්‍ර අතර සම්බන්ධය සකල මේ දම් බ්‍රහ්ම චරියන්කින මෙන්නම පැවැත්මට විනාසයයි කරන්නේ. තමන්ගේ අදහසයි ප්‍රකටවෙන් අසනීපයක් නිසා නිධමත නිසා බඩගින්න නිසා, වෙන වැඩක් නිසා නැතන් ලෝකේ සත්‍ය වාද දයයක් නි මොනව රි කාරනක කොස්. මේ සම්බන්ධතාවයට කලලක් වෙනවන්නම්. ඔහු සාාසනයේ බ්‍රහ්මචරියාවට අදාල වෙෙන නැහැනි ඒදන්න එහ ශසනී විනාශ කරය දෙවිනි කාරණාව. තුන්ගෙන පුරුණජ පරම් භික්්‍යවේ ඒතයේ බහු සුතා ආගත ගමා ධහම දරා විනිය දරා මාතිිකා ද භික්‍ෂුවක්න්න බහු සුතයි මාර්ථතුකා දන්නවා ධර්මය දන්නවා විනිය දන්නවා. ඒති එන්න සකච්චන් සුත්තන්තම් පරයේසං වාචෙන් දහ සකසල අනිත්තායින මේවා මේ සූත්‍රයන්. සකසන අනිත් අයට කියවන්නේිනේ. ඒ කර කල්ු සම්මුණනකො මත් මේකෙක් තියනවා. සක්කසර අනිත් අයියට කියවන්නේ න්නේ. ඟ බො ඔොම කරනවාදක බලන්නේ. තන භික්ෂුවක්. එහෙම කියවන්නේ නැත්තං. තේසං අච්චයන කියන්න මූලකා අන්න ඔහු නැතිවුණට පාසත හුගේ අව භාවයේ මොකදවෙන්න අර සුත්තත් සූත්‍රන්නේ ඒවට පිරිසරණක් නැතිවෙනවා. අයන් භික්වමිකතුන්ගෙන කාරණාව. අන්න වගේ මුල් නැතිවෙලා යනවා. හවඩ කදවෙන්න පිල් සර ැතිවෙන. මේක තුංගිනි කාරනාව ඔබොහොම කරනවාද කියරවලන්න කවිනං කියියෝවයි පාඩං කරෝවයි අරවා භාවනා කරෝවයි හැබැයි මේවා කරවනවද. හොන්දර තේරුම් ගන්න කලයුත්ති මකක්ද්දක ශාසනය මෙහෙම කරානේ නැත්නන්ගේයා ශාසනය අතුරු දහන් කරනවා. ශාසනයේ විනාසේ කාරායම කරනවා මේ තුංගිනිි කාරණාව. ඇයි ඒගෙන් පස් වර? ඊළඟට හතර වෙන පුනජබනම් භික්්‍යවේ තේරෝ බහු බහුලිකා හොත්සාතලිකා ඔක්කමනී, පුබ්බංගම පවිවේකක් නික්කිටට දුහර න විරියන් ආරහන්ති. අපපත් අස්ස පයා අනිකදස්ස අධිගමායි අස්චිකතස්ව සච්චිකිරයාය. තේසම් පච්චිමා ජනා ජනතතා ධිට්්‍යානු පතිගංආ පචති සසාපිහෝති බහුල් බහෝලිකා සාතලිකා ඔක්කමනි. බු්බංගම පවේක නික්කිට දුහරාන්න විරියන් ආරපතිය අපත් අත්ස පත්තියා අනතිකතා අධිගම සච්චි කරා සච්චි අසච්ිකතත් සච්චි කරියය උන හතරවෙෙනක් මොකක්ද තේර භික්‍ෂූන් ඉන්නවාම් තේර භික්‍ෂුවන් ඒ කටමකට බගුල ප්‍රත්ති බහුලුවෙන් ඉන්න. ඒවගේම ශාසනය ලිහිල් කරලා අරගෙනන්න සාසනය ලිහිල් කළගන්න මොකක් හේ අ අර ඔහ වෙන්න දේවල් ජීවත්වෙන විදියට ජීවත්වන තියෙන් අන්න වෙඩියයට ේ අතහැල් යෙන්නේ දැඩි ගත්ත වීී අතහැල තියන්නේ පටන්ගත වීරි අතහැල තියන්නේ අන නොලබපු දේ ලබන් හැකියාවක් නෑ එයාගේ පිටිපස්සින් එනකයත් ඒක නුගත වෙනවා. මෙන්න මේක කියනවා මේ බහ පිරිකර බහුල වෙන එක ඉළඟට වේක අතහරන එක වීරිය පටන්ගන්න තියක නොලබපු දේ ලබන්න බැරිවෙන්න මෙන්න මේ කාරනාව හත්තරවේනි කාරණාව ශාසනය අතුරුදහන්ගෙන. එනකොට එහෙක් හොඳර තේරු ගන්න අපි යම් කිසි විදිියකින් අපේ ජීවිතයේ මේ ශාසනයට අදාල වෙන විදිහද. නැතිව අපි ප්‍රත්ති බහොල වෙලා ඉළඟට ඒකට ගිජු වෙලා. ඉළඟට වීලිය පටන්ගන්න නැතුව. වේකට අන්නි නැතුව කතාවත්ඒක කයියත් එක්ක මන මේ වනන් තියෙන්නේ. අන්න අනිත්ත ඇත්තේකට අනුගතු වෙනවා පිටිපස්සින් ගැන මේකත් සාසනය අතුරදාාන්ගන්න හතරවෙනි කාරණාව. පස්වෙනයක. පුුණජ පරම් මික්කවේ. සංගෝ බින්නෝ හෝති, සංගයා බිඳීම පස්වෙනි කාරණාව. සංගෝ කෝපන භික්කවේ බින්නේ අන්‍ය මං්‍යන් අක්කෝ සංච හොන්ති, සංගයා බුදුනහම එකිනෙක් එෙන අක්කෝස කරගන්නවා. පරිබව කරගන්නවා. මෙන්න මේදිී අක්ෝස කර ගන්න අනිත් අයට රිභව කරගන්නවා, පරිවර්ජනා කරගන්නවා බැනු බැනගන්නවා මෙන්න මේකදී අපසන්න අය පහදින්නේ නෑ ප්‍රසන්න අයත්ගන්න. න්නා ජයිකච්චන් අන්‍යත අන්න ප්‍රසන්නායකි පවා ඇතමුන්ගේ අන්‍යතාවටයමු වනවා මේක පස්වවෙනි කාරණාව සද්ධහරමය විනාශ වෙන. මේ තමයි මේකෝ භික්කයි පංච දම්මා සද්ධම්ම සම්මෝසාය අන්තර ධහනය සංවච්චති. ඉළකට බඒ සූතෙ පෙනවා පංචිමේ භික්්‍යවේ දම්මා සද්ධම් මස හිතය සද්ධහරමය පවතින් හිතුන කරනු පහත්තින මනවාදී. ඉ භික්කේ බික්කු සුග්ගහිතන් සුත්තන්තන් පරියාපපුනන්ද සුනික්ිත්තන් පදවැංජනෙහි මනාකොට පදවැංජ සහිතව මේ මනාව සූත්‍ර ඉගෙනගන්නවා. පදවැ සහිත මනව සූත්‍ර ග ගත් නැත විනාශනි කරන්නේ මනාව ගෙන ගන්න නිවැරදි. මංකොට ඉස් පිල්ල පැපිල්ල කමාවක් මේ එකක්වත් වරද ගන්නතුව ඉර්ගණගඩ කිය හැම වෙලේම පුන පුුණනා කියන්නේ. එහෙ මිගනගත් නත්තකම ශවාසනය විනාස කරන ගැෙන. මෙන්න මේ වි රිගණ ගන්න කෙන වාසනය රකිනවා. ධර්මය රකිනවා. ෙක් අස බික්කයි පදවැංජනස අත්ෝපි සනයෝති. අන්න නිවරදි පදවැංජ ගටපස අර්ථයත් නිවරදිමභවටක ඉගනගන්න නිවරදි වෙන වර්තය මේක පලවෙනි සද්ධහරම මේ පවතින්න හේතුන කාරණාව. දෙවනි එකතමයි පොන්ච බරා ික්කේ බික්ක සුබවා හෝන්ති සෝචාස්ස කරණ දම්මේ සමන්නක් අන්න සුවජභාවෙන් යුක්තයි. න කලයාාන මිත්‍රයයි ගුරුුවරයාගේ ආචාරය ගෝල සම්න්ධි කල්‍යානනි මිත්‍රයාගේින් ඒ සම්බන්ධය ඒ විදිහන පවත්වන්නේ කොමද කී කීකර කරන්න කරන වලින් යුත්තයි. කමා පදක්කින මේ පැදගුණු කරලා කරන අනුසාසනාව ඉවචනෝ. තමන්ගේ හටිකුත්තක් එ ඒවා නිත්පත්තන යන්නේ මෙන්න මේ සම්බන්ධය තමන්ගේ අදහ සොලිඩ නොවල මෙන්න මේ කාරණාවයි යමු වෙන්නේ අන්න දෙව නිකාරණාව සද්ධර්ම මේ පවතින් අතුර දහන්න වෙන්න හේතුවන. තුන්ඒඒකතමයි පුනච පරා ික්ව ති ික් බහස තා අගත ලහමදර අන්න බහස්සත ධර්මදර විනය දර අන්නේ භික්‍ෂුව සකස් කරල පරංවාචයෙන්ති සකච්චම් පරංවාචයෙන් සකසල අනුන්ට එක කියවනවා. එතකොට ඔහුගේ විනාසයෙන් ඔහු ගච්චේන අන සූත්‍රය විනාසවෙන්නේ නෑ ර හිත ව මේක තමයි තුංගින් නිකාරණාව ශාසනයේ පවතින්න හේතු වන. නතරයි කාර තමයි පොනජ පරම් භික්වේ තේර බෙක්කු න බහොලිකා හොන් න සාතලිකා අන්න බහ බහුල වසයෙන් කරන්න ශසාසන ලිහිල්වරන්න ඒවගේින් පටන් ගත් වීරෙන් යක් වේක අතහැල්ලනේ. මේ අන්න කන්නත් නොලබ අධිගමය බන්න පුුවන් ලබ ධගමයා රබන්න පුළුව සාක්ෂාත්ය කර පුය ශක්ෂාත් කරන්න පුළුවන් පච්චිමයත් ඒක ඒ දීත්වයට අනුගත වෙනවා අන්න ඒ අයටත් පුළුවන් ඒ අයත් බහුල වෙන්නේනෑ ලිහිල්වගන්න නෑ. වේකෙන් පටන්ගත වීරියෙන් යුප්තයි විවේකයට යොමුවෙලා ඉන්නේ. මෙන්න මේ කාරණාවත් එක් නොලබධගම ලබනවා සාක්ෂාත්න කරපුය සාක්ෂාත් කරනවා මේකතමයි හතරවෙනි කාරණාව මෙන්න මේ ශාසනී පවතින්ද. ක දහන්න වෙන්න. අවසාන කාරණාව පුුණච පරම් භික්්‍යවේ සංගෝ සාමංග සම්බෝදායි අන්න සංගයාගේ සමගිය අන්න එක මදහස් අයිව මානුව ඒකුත් දේශු පහසු ියරදිී. අන්න වාදීවාද නැතිව පහන්සුවෙන් වාසයකන එකනි එක න අක් ෝස කරන්නේනෑ රිබව කරන්නේ නේ නින්නේන කිීවගන්නේ නෑ මෙන්න මේ කාරණාව අප්‍රසන්නයි පහදින ප්‍රසන්න අයක පැහැදිීම් වැඩියෙනවා මෙන්න මේක කියන පස්වැනි කාරණාව ශාසනයේ. වතෙන්ට අතුරු දහන් නොවන්න හේතුවල මේ ලෝකයේ අපි මොන්න විදිහ සංකල්පනාවකට ගියත් මේ බ්‍රහ්ම ජාලයා මේ උතුම් ඇබැයි උතුම් දැලකට අහුවෙලා සේෂ්ඨ දැලකට අහුවෙලා ධර්ම දැලකට අහු වෙලා අර්ථ වූ දලකට අහු වෙලා එ්චලා වෙලා තියන්නේ හැබයි භාග්‍යතුන් වහන්සේ ධර්මයට අහුවෙල නෑ එතරන මාගට අහු වෙලා නෑ මෙන්න මේ උතුම් දලකට අහු වෙලා ඉතිං ඒකින් සසර යයි තවත්යහි ඇයි මේ අවස්ථාව අපි අහිමි කරගන්න ද වෙනකොට භාග්‍යතුන් වහසේ සම්මා සම්බුදුරයන් වහන්සේ පිරවම් පාල වසර දෙදහස් පන්සයේ හැට හතරක් ලැබුණ. එකනන්නේේ භාග්‍යතන් වහසේ පිනුම් පාල දිදහස් පන්සි හට හතරක් වෙනවා. බහෝ කාලිය. බොහෝ කාලයක් කැනකොට අපට එන්න ඉතුරුවෙන් ඉතාම් පොඩිටිකයි හරියට අප තන්න උද්දන්ඩ කපලලා විසිකන්නන වගෙන තවකකිෙ කලලා වික්කනු ව කනෙ කපල විසික්කනව අයි කෑල්. එඒ මෙහි මනකොට නවා තුරුවෙන් හොඩුටික. ඉදි මෙන්න මේවගේ මේ වෙනකොට එක එක්කෙනගේ අර්ථ. විස්තර එක් ධර්මය විට විතයටට විදිල්ලා තියෙන. හැබැයි සැබ බද්ධ වචනය කෙනෙකුට තේරු ගන්නමාර. හැබැයි කෙනෙකුට පෙන්න්න පුළුවන් අර උක්දන්නට මේ උග්හක දන්න පැෙදහකට පනිදානයකි. දහනනි පහද්නනි කල විසික්කට පස්සේක පිහ දනවට පනෙදහන්න හැබයි යුදන්ක කඇල්ලා. අන්නේ වගේ අදත්මකද තියෙන්නේ අපි කතහා කරනවා. සිල්ගුණ දම්පුරනවා තවත්දේවල් කරනවා නොයෙක් දේවල් කරනවා අපි බුදුරණන් වහන්සේ නාමින් හැමද අම් කරනවා අපි මේ කරන්නේ. බුදුරන් වහස කිවද කිය ලා අපි කරනවා. හැබැයි අර උදදන්ඩ කියන එක පැනිරහ නෑ රොඩ්ඩ විතරක් වගේ. එ සපිිය ඇතෙන්ද යංවෙන්න හොඳ නෑ. ඒම ලංවෙන් නොවෙන්නට නම් අපට තිබී යුතුයි සද්දාව ඒහතහගතයන් වහන්සේ කෙරෙහිත්. නිකන් නෙමෙයි අර අල්ප සද්ධාවට නෙමේ යතහර්ථයක් වැන්නට වන සත්‍යවාදී වෙන්නට වන. අපට තිබිය යුත්ති පංවතුන ඉදිරියට යෑම සෙවීමක්. අපට නිියුත්ත ආ පත්සරය එකක් නෙම අපි හැමවෙල එක තන පල්ලවෙන එක කරන්නේ නැත්තන් එක තන පල්ලවී ඒකම හොයෝගයින්නේ කරන්නේ ඉදිරියට යන්න නෑ. ඉදිරිය හොයන්නේනෑ. ඒ එකනි භාග්්‍යතන් වහන්සේ පෙන්න්නපු සැබෑහ සත්‍යය කරාය වවෙන්නේ මෙන්න මෙතෙන්න්න පංගතන අපි යොමුවෙන් නෝවන කලා අධි්ඨානයක් ඇති කරගන්න.